අයිබෝන් කියලා ඔබ සිරු දෙනාම අපි යලිත් වතාවක් accounting with Buba අපේ YouTube channel එක වෙනුවෙන් පිළිගනු ලබනවා. දැන් අපි අර හැමදාමත් අලුත් දෙයක් කළානේ. අලුත් දෙයක් කියන එකෙන් අදහස් කළේ theory උගන්නන එක පැත්තක තියලා ශිෂ්‍යන්ට අවශ්‍ය වෙන ගාණක් හදාගන්න තන්ට ශිෂ්‍යය ගෙනියන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කළේ. දැන් අද දවසේදීත් අපේ උත්සාහය ගාණක් හරහා ගැටලුවක් හරහා මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක ශිෂ්‍යයෙකුට පැහැදිලි කරන එක. සාමාන්‍යයෙන් ඉතින් ඉස්කෝලේ යන ඕනම ළමෙක් දන්නවා අපි මුදල් ලැබීම් channel එක ලියන්නේ ඉස්කෝලේ යන ඕනම ළමෙක් කියන එකෙන් අදහස් කළේ වාණිජ විෂය ධාරාව හදාරන ළමයි දන්නවා මුදල් ලැබීම් channel එක තමයි අපි සටහන් කරන්නේ මුදලින් හා චෙක්පත් වලින් කරපු ලැබීම්. මුදල් ගෙවීම් channel එක තමයි අපි සටහන් කරන්නේ මුදලින් හා චෙක්පත් වලින් කරන ගෙවීම්. එතකොට අර අපි ස්කෝලේ ගිය කාලේ නම් මෙව සටහන් කළේ ditth tiru mudal pota කියලා mudal potaක වර්තමානයේදී ditth tiru mudal pot කියන භාවිතය උසස් පෙළ විෂය නිර්දේශයෙන් වගේම සමගාමී වෘත්තීය විභාග විදිහට අපි සලකන AAT විභාගෙනුත් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙකුට උනත් අර ඉස්සර මුදල් පොත ඉගෙනගෙන නමුත් දැන් වර්තමානයේ කොහොමද මේක කරන්නේ මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක ආශ්‍රයෙන් කියන එක ගැන දැනගන්න කැමති උදවියට උනත් මේ සරල ගාන හරහා යම් අදහසක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙමනම් අපි අපේ ගැටලුවට ප්‍රවිෂ්ඨ වුණොත් අපේ ගැටලුව මෙන්න මේ විදිහට තමයි දක්වලා තියෙන්නේ. මලිදුකේ ව්‍යාපාරයේ බැංකු ගිණුමක් මගින් සියලු මුදල් ගනුදෙනු සිදු කරයි. බැංකු ගිණුමක් මාර්ගයෙන් තමයි සියලු ගනුදෙනු සිද්ධ කරන්නේ. මෙතෙන්දී මේ බැංකු ගිණුමක් කියන එකෙන් අපි අදහස් කරන්නේ බැංකුවේ තියෙන ජංගම ගිණුමක්. 2021 අප්‍රේල් 1ට බැංකු ගිණුමේ ශේෂය 12 ලක්ෂයකි. ශේෂය තියෙනවා 12 ලක්ෂයක්. 2021 අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. ඔන්න අපිට ගනුදෙනු රාශියකුත් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ අවශ්‍ය වන්නේ මොනවද අපෙන් අහන්නේ මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක පිළියෙලකට පොදු ලෙචරයට පිටපත් කරන්න කියන එක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක පිළියෙල කරලා ඒක පොදු ලෙචරයට පිටපත් කිරීම. එහෙනම් අපි දැන් මේ ගාන හරහා මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක හදනවා. ඒක මේක පොදු ලෙචරයට පිටපත් කරනවා. Right. එහෙමනම් මේ වගේ ගානක් හදද්දී අපි අංක 1ටම අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මුදල් ලැබීම් channel එක සහ මුදල් ගෙවීම් channel එක රූල් කරගන්නට අවශ්‍යයි. Right. ඔන්න අපි රූල් කරලා තියෙනවා මුදල් ලැබීම් channel එක. ඔබ දන්නවා මුදල් ලැබීම් channel එක ආකෘතිය දිනේ ලතුපත් අංකයේ විස්තරය චෙක්පත් මගින් ගනුදෙනු සිද්ධ වෙන නිසා මේ චෙක්පත් අංකය කියලා කොලම් එකක් දාලා තියෙනවා. මේක චෙක්පත් වලින් ගනුදෙනු සිද්ධ වෙන වෙලාවක පමණයි තියෙන්නේ. දුම් වට්ටම් වටිනාකම ලැබීම් විශ්ලේෂණයේ යලි කොටස් හතරයි අත්විත විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් සහ වෙනත් ලැබීම් ආදී වූ වශයෙන්. හරි. ඊට පස්සේ අපි බැලුවොත් ගෙවීම් channel එකත් අපි ආදී වශයෙන් ලෙසම අපි රූල් කරගෙන තියෙනවා දිනේ වවුචර් අංකය විස්තරය චෙක්පත් අංකය ලදවත්තම් වටිනාකම ගෙවීම් විශ්ලේෂණය සහ ලෙජර් පිටුව ආදී වූ වශයෙන්. හරි. මෙතන තියෙන්නේ චෙක්පත් අංකය. රයිට්. දැන් ඒක අපිට පැහැදිලි. එහෙමනම් අපි යලිත් වතාවක් අපේ ගැටලුවට ප්‍රවිෂ්ඨ වුණොත් අපේ ගැටලුවේ මුලින්ම කියන්නේ 2021 අප්‍රේල් 1ට ආරම්භක ශේෂයක් තියනවලු කීයද ආරම්භක ශේෂය 12 ලක්ෂයයි කියලා කියනවා. දැන් ප්‍රධාන වශයෙන් අපි මතක් තියාගත යුතු කාරණේ තමයි මේ ආරම්භක මුදල් ශේෂය හෝ බැංකු ශේෂය අපි කිසි විටක මුදල් ලැබීම් ජර්නලයේ ඇතුලේ වාර්තා කරන්නේ නැහැ. මුදල් ලැබීම් channel එක හෝ මුදල් ගෙවීම් channel එක ඇතුලේ ආරම්භක මුදල් ශේෂය වාර්තා කරන්නේ නැහැ. එහෙනම් ඔබ අසාවි එක කොහෙද වාර්තා කරන්නේ? අපි ඒක වාර්තා කරන්නේ පොදු ලෙචරේ මුදල් පාලන ගිණුමේ. එහෙනම් පොදු ලෙචරේ මුදල් පාලන ගිණුමේ හරපැත්තේ අපි ලියනවා ඔය වටිනාකම 12 ලක්ෂයයි වටිනාකම. පොදු ලෙචරේ මුදල් පාලන ගිණුමේ හරපැත්තේ අපි සටහන් කරනවා ඔය වටිනාකම කීයද 12 ලක්ෂයයි කියන අගය. ඊට පස්සේ ඇයි අපි හරපැත්තේ සටහන් කළේ මුදල් කියන්නේ වත්කමක් වත්කම් වැඩිවීම හර වත්කම් ගිණුම වල ශේෂය පෙන්නන්නේ හරපැත්තේ ඒක නිසා අපි හරපැත්තේ වාර්තා කළේ අපි දෙවනි කණුතෙනුවට යන් දෙවනි කණුතෙනුවේ මොකක්ද අපිට කියන්නේ දෙවනි කණුතෙනුවේ මේ අතර මේක තමයි ආරම්භය අපි දැන් ආරම්භක කණුතෙන් තමයි පටන් ගන්න අප්‍රේල් මාසේ පළවෙනි අත්පිට විකුණුම් 4000යි අපි දාමු ඉක්මනට मुदल लाभी जर्नल अभी लभी जर्नल दिने अप्रैल एक अभी लतुपत्ता बल
අපි බලමු අපිට ලතුපත් අංකයක් වෙනවද කියලා. ඔව් ලතුපත් අංකය 1 වටිනාකම 4000යි. ලතුපත් අංකය 1 වටිනාකම 4000යි. චෙක් අත් අංකයක් තිබ්බා 135යි 401. මේ මොනවා කරලාද අපිට සල්ලි හම්බෙන්නේ? අත් පිට විකුණු. එහෙනම් අපි මේක ලියනවා විකුණු. විකුණු. එතකොට මේ 4000 දැමිය යුතු වඩාත් උචිත විශ්ලේෂණ තීරුව තමයි අත්පිට විකුණුම් කියන විශ්ලේෂණ තීරුව. අපි ඒකටත් 4000 දැම්මු. අපිට සල්ලි ලැබෙන නිසා ලැබීම් ජර්නලේ ලියන්න. ඊගව දෙවනි ගණතුනුව අප්‍රේල් 2 අත්පිට ගැනු. රුපියල් 2000ක් සල්ලි ගිහිල්ලා තියෙනවා. අප්‍රේල් 2 අත්පිට ගැනු. එහෙනම් සල්ලි යනවා නම් මුදල් යනවා නම් අපි කොහෙද ලියන්නේ? මුදල් ගෙවීම් ජර්නලේ ඇතුලේ තමයි අපි ලියන්නේ. අපි ලියනවා දිනේ අප්‍රේල් 2. අපි බලමු අපිට වවුචර් රංකයක් දීලා තිබ්බද කියලා. වවුචර් අංකයක් 1 වවුචර් අංකය 1 චෙක්පත් අංකය දෙනවා 350යි 150 මගේ මතකේ නිවැරදි නම් ඔන්නම් වාට ගිහින් බලලා ඉන්න පුළුවන් චෙක්පත් අංකය හරියද කියලා. ඔව් හරි 350යි 150 වටිනාකම 2000යි වටිනාකම 2000යි. හරි අපෙන් සල්ලි ගියා රුපියල් 2000. මේ 2000 ගියේ මොන වටද? බඩු ගන්න. ඒක නිසා අපි ලියනවා ගණුම් කියලා. එහෙනම් වඩා උචිතයි මේ ගණුම් පිටපත් කරන්න අත් පිට ගණුම් තීරුවේ. අපි අත් පිට ගණුම් තීරුවට 2000 දැම්මු. තුන්වෙනි ගනුදෙනුවටයි අපි යන්නේ. 4-3 සුදේෂ්ගෙන් ලැබුණා මුදල් 1500. අතර මෙතන මේ සුදේෂ් කියලා අදහස් කරන්නේ ණය ගැතියෙක්. අපිට ණය ගැතියෙක්ින් සල්ලි ලැබිලා තියෙනවා. මුදලින් ඇවිල්ලා තියෙන චෙක් එකක් නෙමෙයි. 1500ක් දිනේ 4-3. එහෙනම් අපි ලැබීම් ජර්නලෙට යනවා. දිනේ දානවා අප්‍රේල් මාසේ 3 වෙනිදා කියලා. ලතුපත් අංකය 2. විස්තරයට අපි ලියනවා ණය ගැති. ණය ගැති සුරේෂ්. සුරේෂ්. චෙක්පත් අංකයක් නැහැ මෙතනදී. මොකද මුදල් ලැබුණේ අපිට මුදලින් ලැබුණා. ලැබිච්ච ප්‍රමාණය කීයද? සුදේෂ්ගෙන් ලැබුණා ලතුපත් අංකය 2 නේ මෙතන. මුදල් 1500. මුදල් 1500. 1500. එනවා වටිනාකම 1500යි. ණය ගැතියකින් ලැබිච්ච නිසා ණය ගැති ලැබීම් තීරුවට 1500ක් අපි ගෙනල්ලා දානවා. අතරම මේ ණය ගැතියගේ නම සුරේෂ් නෙමෙයි සුදේෂ් නේද? අපි ණය ගැතියගේ නම නිවැරදි කරමු. සුදේෂ්. ණය ගැතියගේ නම සුදේෂ්. හරි. ඊගාව ගනුදෙනුවට යනවා. දැන් අපි අප්‍රේල් 3 වෙනකන් සටහන් කරලා ඉවරයි. අපි ඊගාව ගනුදෙනුව අප්‍රේල් 4 සුජානිට ගෙව්වා. සුජානිට ගෙව්වා 1400. දැන් මෙතනදී මේ සුජානි කියන්නේ කවුද? සුජානි කියන්නේ අපේ ණය හිමියෙක්. ඒ කියන්නේ අපි යාට සල්ලි ගෙවන්නේ නේද? සුජානි කියන්නේ ණය හිමියෙක්. අපි යනවා දිනේ දාන්න අප්‍රේල් 4. සල්ලි ගෙවලා තියෙන්නේ ගෙවීම් ජර්නලේ වාර්තා කළ යුත්තේ. අපි දානවා අප්‍රේල් 4 වවුචර් අංකය 2. ණය හිමි සුජානි කියලායි විස්තරයට ලියන්නේ. ණය හිමි සුජානි. හරි. චෙක්පත් අංකය අපි ගිහින් බලමු අපිට මතකද කියලා. ණය හිමි සුජානිට ගෙවන්නේ 350යි 151. 350යි 151 තමයි චෙක්පත් අංකය. වටිනාකම කීයද තිබේ? වටිනාකම වටිනාකම තියෙනවා 1400යි. අපි දානවා වටිනාකම 1400යි. ණය හිමියෙකුට ගෙවපු නිසා උචිත විශ්ලේෂණ තීරුව ණය හිමි ගෙවීම් කියන විශ්ලේෂණ තීරුව තමයි වඩාත් උචිත විශ්ලේෂණ තීරුව වෙන්නේ. රයිට්. අපි මාර්තු අප්‍රේල් 4 වෙනකන් දැන් හදලා තියෙනවා. ඊගාව එකට යන් අප්‍රේල් 5 විදුලි බිල ගෙව්වා. වවුචර් අංකය 3. රුපියල් 300ක විදුලි බිලක් ගෙවලා තියෙනවා අප්‍රේල් මාසේ 5 වෙනිදා. මේවාට පේනවා නේද? අප්‍රේල් 5. එහෙනම් ගෙව්වා නම් ගෙවීම් ජර්නලෙට යන්න. අප්‍රේල් 5 වවුචර් අංකය 3 විදුලි බිල. අපි ලියමු විදුලි බිල. විදුලි බිල. චෙක්පත් අංකය 350 152 තිබ්බේ. බලන්න චෙක්පත් අංකය නිවැරදිද කියලා. 350 152ද කියලා. ඔව්. වටිනාකම කීයද? 300යි. වටිනාකම 300යි. එහෙනම් විදුලි බිල ගෙවපු නිසා වියදම් තීරුව තමයි උචිත විශ්ලේෂණ තීරුව. රයිට්. අපි යන් අප්‍රේල් 5ට පස්සේ අප්‍රේල් 6 ගෙවල් කුලි ආදායම ලතුපත් අංකය 3 රුපියල් 400යි. ගෙවල් කුලි ආදායම. කියන්නේ අපිට ගෙවල් කුලි ආදායමක් හම්බෙලා තියෙනවා. අපි දාමු දිනේ අප්‍රේල් 6 ලැබීම් ජර්නලේ අපිට සල්ලි හම්බෙලා තියෙනවා. අප්‍රේල් මාසේ 6 වෙනිදා ලතුපත් අංකය 3 අපි ලියනවා ගෙවල් කුලි ආදායමනේ. ගෙවල් කුලි ආදායම. ගෙවල් කුලි ආදායම අපිට හම්බුනා. හරි.
ගෙවල් කුලී ආදායම අපිට කීයක් හම්බුණාද කියලා අපි බලමු. අප්‍රේල් මාසේ 3 වෙනිදා ගෙවල් කුලී ආදායම කීයක් හම්බුණාද කියලා අපි යලිත් ගැටලුවට ගිහින් බලලාවොත් ලතුපත් අංකය 3 මුදල් රුපියල් 400යි හම්බෙලා තියෙන්නේ. හරි මුදලින් හම්බෙනවා රුපියල් 400යි. එහෙනම් වඩා උචිතයි ආදායම් තීරුවට දාන එක මේ 400යි. Right. ඊට පස්සේ දැන් අපි අප්‍රේල් 6 වෙනිදා වෙනකන් සටහන් කළා. අප්‍රේල් 8 වෙනිදා හොඳ ගනුදෙනුවක් තියෙනවා. නාමල්ගෙන් 100ට 10ක වට්ටමකට යටත්ව ලැබුණා 360යි. නාමල්ගෙන් 100ට 10ක වට්ටමකට යටත්ව ලැබුණා 360යි. දැන් මෙතෙන්දී අපි අතිශයින් ප්‍රවේශම් වෙන්න ඕන. ලැබිච්ච මුදල තමයි 360 කියලා කියන්නේ. ලැබිච්ච මුදලයි 360 කියලා කියන්නේ. දැන් වට්ටම ගණනය කරන්නේ ලැබිය යුතුව තිබූ මුදලට. හරි කොහොම හරි කමන්නේ අපි සටහන් කරමුකෝ සල්ලිනේ ලැබුණේ සල්ලි ලැබුණා නම් ලැබීම් ජනලේ වාර්තා කරන්න ඕන අපි ලැබීම් ජනලේ වාර්තා කරනවා අප්‍රේල් මාසේ 8 වෙනිදා ලතුපත් අංකය 4 ණය ගැති නාමල් නේද පිළියනවා ණය ගැති නාමල් දැන් ණය ගැති නාමල්ගෙන් ලැබිච්ච මුදල කීයද යලිත් ගිහින් බලමු ඊටම වැදගත් එක ලැබිච්ච මුදල 360යි 125යි 214 කියන චෙක්පත් අංකයේ යටතේ 125යි 214 කියන චෙක්පත් අංකයේ යටතේ ලැබුණ 360 ලද මුදල 360යිනේ ඒක ණය ගැතියකින් ලැබිච්ච නිසා ණය ගැති ලැබීම් විශ්ලේෂණ තීරුවට 360 දානවා ඒ අතිශයින් පැහැදිලි හොඳම සිංහලෙන් කියනවා ණය ගැතියකින් ලැබුණේ 360යි කියලා මේ 360 ලැබුණේ ලැබිච්ච වටිනාකම තියෙනවා හැබැයි 100ට 10ක වට්ටමකට යටත්ව තමයි දැන් සල්ලි ලැබිලා තියෙන්නේ දැන් එනම් අපි දුම් වට්ටම දාන්න උනා. දැන් අපේ සමහර ශිෂ්‍යෝ දුම් වට්ටම කියලා 36 මෙතෙන්ට දැම්මෝ. ඒක වැරදි. මොකද වට්ටමක් ගණනය කරන්නේ ලද මුදලින් නෙමෙයි ලැබිය යුතුව තිබූ මුදලින්. දැන් ලැබිය යුතුව තිබූ මුදල අපිට දීලා නැහැ. ලද මුදලයි දෙන්නේ. හැබැයි දැන් වට්ටම ඇවිල්ලා 100ට 10යි. වට්ටම ඇවිල්ලා 100ට 10යි. දැන් අපි සරලව මෙන්න මේ විදියට හිතුවා. වට්ටම 100ට 10යි. අපි සරලව මෙන්න මේ විදියට හිතුවා. අපිට 100ක් ලැබෙන්න තියෙනවා. අපි වට්ටම 10ක් දෙනවා. එතකොට ඇත්තටම අපිට ලැබෙන්නේ කීයද? 100ෙන් 10ක් අඩු කරපුවම අපිට ලැබෙන්නේ 90. මේ තමයි ලැබිය යුතු මුදල නේද? මේ ලැබිය යුතු. මේක තමයි ලැබිය යුතු. මේක තමයි වට්ටම. මේක තමයි ලද මුදල. දැන් ඔය කියන කාරණා අපි අපේ ගානට ආදේශ කරගත්තා. අපේ ගානට අපි ඔය කියන කාරණා ටික ආදේශ කරගත්තා. අපේ ගානේ අපිට ලැබිය යුතු මුදල දීලා නැහැ. හැබැයි ලද මුදල දෙනවා. මේ ලද මුදල මම සටහන් කරා. ණය ගැති නාමල්ගෙන් ලැබුණා කීයද? 360ක්. ලද මුදල තමයි 360. එහෙනම් මෙතන ලද මුදලනේ 360. මම මෙතෙන්ට 360 ලියා ගන්නවා. ලද මුදල 360යි. ඒ කියන්නේ දැන් 90ක් කියන්නේ 360. එහෙනම් 100ක් කියන්නේ කීයද? ලැබිය යුතු තිබු මුදල. මේක අපි කොහොමද හොයාගන්නේ? අපි හොයන්නේ 360ක් කියන්නේ මේ 90ක් කියන්නේ 360 නම්. අපි 360 බෙදනවා 90. 100ක් කියන්නේ කීයද? ලැබිය යුතු තිබු මුදල. එහෙනම් ලැබිය යුතු තිබු මුදල කීයද? 400යි. 400ට 100ට 10ක් තමයි වට්ටම. 400ට 100ට 10ක් කියන වට්ටම කීයද? වට්ටම 40යි. හරි? ඔක තේරුම් ගන්න. ඒ අනුව දුම් වට්ටම වෙන්නේ මෙතෙන්දී රුපියල් 40යි ණය ගැති නාමල් සඳහා දුම් වට්ටම 40යි. හරි අපි අප්‍රේල් 8 ගනුදෙනුව සාර්ථක ඉවර කළා. ඊට පස්සේ අප්‍රේල් 10 සුදාරකට 100ට 10ක වට්ටමකට යටත්ව ගෙව්වා 180. හරි ගෙව්වා නම් ඉතින් ගෙවින් ජර්නලින් දාන්න අර වගේම එකක්. හරි අපි ගෙවින් ජර්නල්ට එනවා. අප්‍රේල් 10 අපි ගෙවින් ජර්නල් ඇතුළේ දාමු අප්‍රේල් 10. කාටද ගෙවන්නේ? වවුචර් අංකය 4. කවුද මේ ණය හිමි සුදාරකනේ? ණය හිමි සුධාරක ණය හිමි සුධාරක මිතන හිමි එන්නේ නැහැ අපි පුළුවන් විදියට ලියමු ණය හිමි සුධාරක කීයද දැන් ණය හිමි සුධාරකට ගෙවන්නේ මං හිතන්නේ චෙක්පත් අංකය 350 153 විය හැකි අපි චෙක්පත් අංකය හරියටම බලමු ඔව් ණය හිමි සුධාරකට 350 153 වවුචර් අංකය 4 ගෙවපු මුදල 180 ගෙවපු මුදල 180. හරි. කොමාරිකවන්නේ ගෙවන්නේ 180. ණය හිමියෙකුට ගෙව්වේ. ණය හිමි ගෙවීම් තීරුවට අපි
පෙර පරිදිම අර 180 නයිහිනි ගෙවීම් තීරුවට දා ගන්නවා 180ක් ගෙවීම්. දැන් අපිට ප්‍රශ්නේ තමයි ලද වට්ටම කීයද කියන කාරණේ. ලද වට්ටම කීයද කියන කාරණේ. දැන් අපි ගානට යලිත් අපි අවධානය දුන්නොත් කොහොමද කියන්නේ සුදාරකට 100ට 10ක වට්ටමකට යටත්ව ගෙව්වා 180. එතකොට ගෙවපු ගානයි 180. ගෙවපු ගානයි 180. එතකොට ලද වට්ටම කීයද? දැන් කෙනෙක් ලද වට්ටම 180න් 10යි කියලා බලලා 18යි කියලා බලනවා නම් ඒක වැරදි. මොකද අපි වට්ටමක් ගණනය කරන්නේ අර පෙර කිව්වා වගේම දැන් පෙර අපි කිව්වනේ මේ ලැබිය යුතුව තිබූ මුදලට තමයි වට්ටම ගණනය කරන්න කියලා නේද? එහෙනම් ඒ වගේ මෙතනදී වට්ටම ගණනය කරන්නේ මේක ලද වට්ටමක් නිසා මෙතනදී වට්ටම ගණනය වෙන්නේ ගෙවිය යුතුව තිබූ මුදලට. හරි? දැන් අපි දන්නේ ගෙවිය යුතුව තිබූ මුදල කීයද? ඊට පස්සේ වට්ටම කීයද? අතනම් මෙතනදී මේ කලින් අවස්ථාවේදී නම් මේක දුම් වට්ටම වෙන්න ඕන. සල්ලි ලැබෙන වෙලාවට අපි දෙන්නේ දුම් වට්ටම. එහෙනම් මෙතනදී මොකක්ද වෙන්න ඕන? මේක ලද වට්ටම විය යුතුයි නේ. ලද වට්ටම කීය? අපි දන්නේ. ඊට පස්සේ අපි දන්නවා හැබැයි ගෙවූ මුදල කීයද කියලා දන්නවා. ගෙවූ මුදල. හරි. ওই විදිහට තමයි යන්නේ. දැන් අපිට මේ ගැන යම් අවබෝධයක් ගන්නට තමයි අපි මේ උත්සාහ කරන්නේ. තේරුම් ගන්නකෝ මේ කියන කාරණේ. දැන් අපේ ගාණි වට්ටම 100ට කීයයි කියලාද කියන්නේ? අපේ ගාණිත් කියන්නේ වට්ටම 100ට 10යි කියලා තමයි කියන්නේ. එතකොට යමක වට්ටම 100ට 10යි කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් මෙතනදී අපි ගෙවිය යුතුව තිබ්බා 100ක් 100ක් ගෙවනවා නම් වට්ටම 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්නේ 90යි. මම හිතන්නේ කතාව උගලන්ට පැහැදිලි. දැන් ඇත්තටම අපි අපේ ගානට ආවෝ. අපේ ගානේ අපි ගෙව්වේ කීයද? මේ බලන්න. ණයහිමි සුදාරකට අපි ගෙවලා තියෙන්නේ කීයද? 180යි. ඒතකොට 180 සමාන වෙන්නේ ගෙවපු මුදලට. 180 කියන්නේ ගෙවපු මුදල. දැන් අපි හොයා ගන්න ඕන. මේක 180 නා. ඇත්තටම ගෙවිය යුතුව තිබූ මුදල කීයද? ලද වට්ටම කීයද? ඒව අපි හොයා ගන්න ඕන. දැන් ඒක කොහොමද හොයාගන්නේ? 180ක් කියන්නේ 90. අතරම 90ක් කියන්නේ 180 නා. ගෙවපු මුදල ඇවිල්ලා 90නේ. 90ක් කියන්නේ 180 නා. 100ක් කියන්නේ කීයද? ගෙවන්න තිබ මුදල. එහෙනම් ගෙවිය යුතුව තිබු මුදල කීයද? 200යි. 200න් 100ට 10ක් කියන්නේ කීයද? 20යි. හරි. පුතේවා තේරුම් ගත යුතු කාරණේ තමයි මම මේ කරපු පෙර වැඩහරහා ඔයා තේරුම් ගත යුතු කාරණේ තමයි අපි වට්ටම කියන එක ගණනය කරන්නේ දුම් වට්ටමකදී නම් අපි වට්ටම ගණනය කරන්නේ ලැබිය යුතුව තිබූ මුදලට. ලද වට්ටමකදී නම් අපි වට්ටම ගණනය කරන්නේ ගෙවිය යුතුව තිබූ මුදලට. එහෙම නැතුව ලද මුදලට හෝ ගෙවූ මුදලට නෙමෙයි. එහෙනම් මේ අවස්ථාවේදී වට්ටම කීයද? රුපියල් 20යි. එහෙනම් ලද වට්ටමක් තියනවා දැන් රුපියල් 20යි. කතාව අපිට මේ දක්වා අතිශයින් පැහැදිලි. අපි අප්‍රේල් 10 ගනුදෙනුවේ සාර්ථකව දැම්මේ. අපි ඊට පස්සේ එනවා අප්‍රේල් 12. සේවක වේතන ගෙව්වා 120යි. ගෙවලානේ තියෙන්නේ අප්‍රේල් 12. රයිට්. අපි ගෙවීන් ජර්නල් එකට ගිහින් දාමු අප්‍රේල් 12. මේ තියෙන්නේ අපි ඉන්නේ ගෙවීන් ජර්නලේ නේද? මුදල් ගෙවීන් ජර්නල්. අපි දිනේ දානවා අප්‍රේල් 12. 12යි 4. අප්‍රේල් අප්‍රේල් 12. වවුචර් රාංකය 5. වේතන ගෙව්වා. වේතන. දැන් වේතනය කියන්නේ වැටුප් කියන එක. වැටුප් කියන එකට බොහෝ සෙයින් සමාන වචනයක් වේතන කියලා කියන්නේ. වැඩ කරන අයට පඩියක් ගෙවුවා කිය 350 154 තමයි චෙක්පත් අංකේ ගෙවපු ප්‍රමාණය අපි හොයාගමු. සේවක වේතන ගෙවුවා 120යි. සේවක වේතන කීයද ගෙවන්නේ? 120යි. දැන් අපි දානවා වටිනාකමට 120යි. වියදම් තීරුවට 120යි. හරි. ඊට පස්සේ අපි ඊගාවෙකට යමු. ඊගාවට තියෙන්නේ අප්‍රේල් 14 මෝටර රථයක් ගත්තා. දැන් මෝටර රථයක් ගන්නවා නම් සල්ලි එළියට යනවනේ නේද? එහෙනම් ඒක ලියන්න වෙන්නේ ගෙවීම් ජර්නලින්. අපි ලියනවා අප්‍රේල් 14. අවුරුදු දවසේනේ අප්‍රේල් 14. වවුචර් රාංකේ 6. මොකද්ද ගත්තේ? මෝටර රථයක්. ඉතින් අපි ලියනවා මෝටර් රථ කියලා අපි ලියනවා. හරි.
මොකද්ද චෙක් පත්තන්කේ 350 155 චෙක් පත්තන්කේ 350 155 මෝටර රථයේ ගන්න වැය කරපු මුදල කීයද කියලා අපි බලන්න ඕන වැය කරපු මුදල රුපියල් 2500යි එතකොට මේ මෝටර රථයක් කියන්නේ අපේ වක්කම එතකොට මෝටර රථයක් ගත්තාම ඒක අත්පිර ගණන් තීරුවටවත් ණය හිමි ගෙවීම් තීරුවටවත් වියදම් තීරුවටවත් දාන්න බෑ අපි දාන්නේ වෙනත් ගෙවීම් තීරුවට තමයි දාන්නේ කීයද දාන්නේ 2500යි හොඳයි ඊට පස්සේ අපි ඉදිරියට යන්නට උත්සාහ කරමු मोटर रथेकूदाट अप्रैल पहालव बैंकु नायक गाता बैंकु नायक गाता गाट दिन एक बैंकु नायक गाता अरे अभी दिन दामो अप्रैल पहालव बैंकु नायक गाता अपट साली लैबे नवाने अतर मणि अपट साली लैबे ऐना अभी मुदल लैबीम जर्नल तमालिया ने अप्रैल पहालव लदुपत्ता मंगिता ने पहा अभी बैंकु आदाय अप्रैल दहाट इतम नामलती चेकपत अगरुवी बैंक चेक अगर अगर निवेदन तीन रुपया तुम सी हटाई के वाटिनाक देना मिन्न मे मे मिन्न मे चेक मे कि मिन्न मे चेक अगरुना के अगरुना कि मे चेक गिवीम बैंको प्रतिक्षेप कर अभी गिहिला बैंको चेक दान दाल अभीतन अभी साली लैबे नो कि बैंको प्रतिक्षेप करण मे चेक साली के बने इतकोट मेन मे विधि अगरू चेक पात संबंधे अगरू चेक पात संबंधे अभी किसी वेलावक मुदल लवीम जर्नले हो मुदल गिवीम जर्नले तो वार्ताकराने एक मुदीम मत त्यागन अगरू चेकपत अभी वार्ताकराने पुदु जर्नले अति पुदु जर्नल सतहन की अगरू चेकपत संबंधे गणदेन सतहन कराने मेथनि कथाकरण पार मुदल लवीम जर्नले सा गिवीम जर्नले निशा ये तो अगरू चेकपत सतहन कराने एक निशा मम दैन एक मगारी वेरदीता गिनुंकरण सतहन कराने की लिमन मे की वे मुदल लीम जर्नल हाँ मुदल गिवीम जर्नल तो अगरू चेक वार्ताकराने वा वार्ताकराने पोदु जर्नल अत वार्ताकर लिजरेट पीट बात कराने का पोदु जर्नल पाठम कथाकरण विलावधि कथाकर अरे इट पास आप अप्रैल विस अट विकुन रुपया हारदा सारसी अरे अभी दिने दान अप्रैल विस मुदल लीम जर्नल अतु अप्रैल विस लदुपत्तांके हाय विकुनु अत्पित विकुनु बलमु चेक पत्तांके तीयनवाद किल नै मुदल वलिन लबेन्ने वटिनाकम 4400 वटिनाकम इल्ल लबेन्ने मुदल वलिन 4400 अपि अत्पित विकुनु तीरुवट गिहिन दानवा 4400 ए अप्रैल 20 राइट ईट पास्से अप्रैल विस्सर पास्से तीयन गणुदेनु अप्रैल विसिदेक पसिदुट गेव्वा लदवट्टम 110 की वटिनाकम 450 अर वगेम एक अप्रैल विसिदेक पसिदुट गेवला तीयन 450 वौचर अंके 7 एरां अपि दिने दाम गेविन जर्नलेट गीला अप्रैल विसिदेक नेद अपि दिने दानवा 22 अप्रैल वौचर अंके 7 काटद अपि सल्ली गेवला तीयन्ने පසිදුට ගෙව්වා පසිදුට පසිදු නම් පසිදුට අපි ගෙවන්න ඇත්තේ පසිදු අපේ ණය හිමියෙක් නිසානේ නේද අපි ලියනවා ණය හිමි පසිදු හරි 350 156 චෙක් අංකේ අපි යලි කිහින් බලමු පසිදුට අපි කීයක්ද ගෙව්වේ කියලා 450ක් තමයි ගෙවලා තියෙන්නේ පසිදුට ගෙවලා තියෙනවා 450 එහෙනම් एक नाई हिमी गेवीन तीर वैसुरेन हारसी पढ़ाई के मिथिन दी वट्टम कदालाई
අපි කාණ්ඩ එකකින් බැලුවොත් මේක වල ඉතා පැහැදිලිව කියනවා පසිඳට ගෙවුවා ලද වට්ටම 110කි වටිනාකම 450යි. එහෙනම් මෙතෙන්දි වට්ටම කීයද කියලා දැන් අපි හොයාගන්න ඕන. අපි ඒක ලේසියෙන් හොයාගත්ත හැකි අපිට මගේ අර පෙරවැඩේටම ගිහිල්ලා අපි පැහැදිලි කරගත්තොත් මේ බලන්න ගෙවිය යුතු මුදල 100යි වට්ටම 10යි ගෙවන්නේ 90යි. එහෙනම් මේ ගානේදී අපි ගෙවපු ගාන 450යි. ගෙවපු ගාන 450යි. හරි. එහෙනම් අපිට අවශ්‍යයි ගෙවිය යුතුව තිබු ගාන කීයද කියලා හොයාගන්න. අපි ගෙවිය යුතුව තිබු ගාන කොහොමද හොයාගන්නේ? ගෙවපු ගාන 450යි. එහෙනම් 450 කියන්නේ 90කට සමානයි. මොකද මේ ගෙවන්නේ 90 නෙමෙයි. මේ 90ක් තමයි 180 කියන්නේ කලින් උදාහරණය. එහෙනම් මෙතන 90ක් තමයි 450 කියලා කියන්නේ. 450 කියන්නේ 90. එනවා 100ක් කියන්නේ ගෙවන්න තිබ්බ මුදල ඒ කියන්නේ 500. 500න් 100ට 10ක් නේ වට්ටම 500න් 100ට 10ක් කියන්නේ 50යි. හරිනේ පුතේ 500න් 50 ගියාපම 450ක් තමයි ගෙවන්නේ. හරිනේ. එහෙනම් අපේ ගානේ 450යි ගෙවුවා. එතකොට වට්ටම් තීරුවට දාන්න වෙනවා අපිට 50. හරි. ඒ අපි අප්‍රේල් 22 එකයි කතා කරේ. ඊට පස්සේ අප්‍රේල් 24 විදුලි බිල සඳහා ගෙවූ චෙක් පත ලිවීමේ දෝෂයක් නිසා අපසු ලැබුණා. මේ ලිවීමේ දෝෂයක් හින්දා ආපහු ලැබෙනවා කියලා කියන්නේ මේ අපි නිකුත් කරපු චෙක් පතා ඒ චෙක් පත අගරු වෙලා තියෙනවා ලිවීමේ දෝෂයක් හින්දා ආපහු ලැබෙනවා. ඒ කියන්නේ නිකුත් කරපු චෙක් පත අගරු වෙනවා. අගරු වෙනවා. එතකොට ඔය නිකුත් කරපු චෙක් පත අගරු වීම මෙන්න මේ චෙක් එකනේ ඔය කියන්නේ මේ විදුලි බිල ගෙවුවා කියන මෙන්න මේ 300 තමයි ඔය අගරු වෙලා තියෙන්නේ. පැහැදිලි. මම යලිත් ඔබට කියනවා අගරු චෙක් පත් සම්බන්ධයෙන් අපි මුදල් ලැබීම් චැනලේ හෝ ගෙවීම් චැනල් තුල වාර්තා කරන්නේ නැහැ. ඒක නිසා මේක අපි මුදල් ගෙවීම් චැනලේ හෝ ලැබීම් චැනල් තුල වාර්තා කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මලිදුගේ ගැණිලි. අපි අප්‍රේල් 26 මලිදුගේ ගැණිලි. මලිදු කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරය. සල්ලි ගිහින් තියෙන 100ක් නේද? අපි දිනේ දාමු අප්‍රේල් 26 ගෙවීම් චැනලට ගිහිල්ලා අපි දිනේ දානවා අප්‍රේල් 26 වවුචර් රාංකය 8 විස්තරයට ලියන්නේ ගැණිලි කියන විස්තරේ ගැණිලි බලන්න අපිට චෙක් පත් අංකයක්ද දීලා තියෙන්නේ කියලා නෑ. ඔව් දීලා තියෙනවා 350 157 චෙක් පත් අංකය 350 157 රුපියල් කීයක්ද අරන් තිබේ 100ක් වගේ මගේ මතකෙ තිබ්බේ. ඔව් මලිතුගේ ගැන්ඩි 100ක්. නම් වටිනාකම අපි දානවා 100ක්. එතකොට ගැනිල්ලක් කියන්නේ වියදමක් එහෙම නෙමෙයි. සමහර ළමයි හිතනවා අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජනට ගෙනියනවා කියන්නේ ව්‍යාපාරට වියදමක් නෑ. ඒක වියදමක් නෙමෙයි. एक व्यापार हिमिकम अडुवीमकम अडुवीमक सिद्धवेन ऐतिकार हिमिकम अडुवीम एक ज्ञानिली वार्ताक्रांड वडात्म उचित स्थाने विनद्गवीं तीर विनद्गवीं उलतमा मे ज्ञानिली अपि सीय वार्ता कल मे वार्तपेन अपि विनद्गवीं तुलतमा ज्ञानिली वार्ताक्रांड मुकद एक हिमिकम अडुवीमक सलकन निसा राइट अपि गानटे अलित विष्टवनो අත්පිට ගැනුම් 1300යි. සල්ලි යනවනේ නේ. අත්පිට ගැනුම් 1300යි. වවුචර් අංකේ 9 අප්‍රේල් 28. රයිට් අපි දාමු දිනේ අප්‍රේල් 28. වවුචර් අංකේ 9 අපි ලියනවා විස්තරේ ගැනුම් චෙක්පත් අංකය 350 158. බලමු වටිනාකම කීයක් ගියාද කියලා. ඔව්. වටිනාකම 1300යි. අපි වටිනාකම් තීරුවට දානවා 1300ක් එකම ඔගලන්ට මතකයි අත්පිට ගණන් ගන්නෙ අත්පිට ගණන් තීරුවේ ඒ කියන්නේ මෙන්න මේ තීරුව කීයද 1300යි හරි ඊගාව එකට අපි ගියොතින් හසිතගෙන් ලැබුණා 350යි වට්ටමක් අන්තර්ගත නැහැ හසිතගෙන් ලැබුණා එහෙනම් අපේ ලැබීම් චැනලේ තුල තමා වාර්තා කරන්න තියෙන්නේ හසිතනේ අපි දිනේ දානවා අප්‍රේල් 29 අප්‍රේල් 29 ලතුපත් අංකය 7 අපිට සල්ලි දෙන්නේ ණය ගැතියු ඒක නිසා ණය ගැති හසිත ණය ගැති හසිත අපි බලමු චෙක් එකකින්ද ලැබුණේ කියලා නෑ චෙක් එකක් ඔව් 138 146 චෙක් අංකය 138 146 ලැබිච්ච මුදල බලන්න 350ද කියලා අපි ණය ගැති ලැබීම් තීරුවේ දානවා 350යි. මම හිතන ලැබිච්ච මුදල 350 විය යුතුයි. හරි. ඒ ගාවේ අත්ති මේක. විදුලි වියදම් යලිත් ගෙවලා තියෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදා. රුපියල් 300. මම හිතන්නේ කලින් විදුලියට ගෙවපු චෙක් පත දෝෂයක් නිසා ආපහු ආපු වින්දා
අලුතින් විදුලියට චෙක් එකක් ලියලා තියෙනවා. අපි ඒකත් දාමු. අප්‍රේල් 30 ගිවිං ජර්නල් ඇතුළේ පුතේ වාර්තා කන්න සල්ලි ගෙවපු එකක් නිසා දිනේ අප්‍රේල් 30 වවුචර් අංකය දිනේ වැරදුනානේ. දිනේ අප්‍රේල් 30 වවුචර් අංකය 10 විදුලිය නේද මේ? ඔව් විදුලි බිල අපි යලිත් ගෙවන්නේ විදුලි බිල. චෙක්පත් අංකය 350යි 159 ගෙවන වටිනාකම අපිට මතකයි 300යි වියදමක් නිසා වියදම් තීරුවට අපි දානවා 300යි. මන් බලන්න දැන් ඔයාලා ලැබීම් චැනලේ තුල තියෙන සියලුම දේවල් අපි සහ ගෙවීම් චැනලේ තුල තියෙන සියලුම දේවල් අපි පිටපත් කළා. මේ ගානේ තිබ්බ අගරු චෙක්පත් හැරෙන්න. අපි කිව්වා අගරු චෙක්පත් මුදල් ලැබීම් චැනලේ ගෙවීම් චැනලේ තුල ලියන්නේ නැහැ කියලා. අපෙන් අහන්නේ මුදල් ලැබීම් චැනලේ හා ගෙවීම් චැනලේ පිළියෙල කොට. දැන් අපි පිළියෙල කළා පොදු ලෙචරේට පිටපත් කරන්න. දැන් මේක ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩ. අපි පොදු ලෙචරේට පිටපත් කරන්නට කලින් පුතේ මේ දේවල් ටික එක්කහු කරනවා. හරි. අපි එක්කහු කළා. උගලන්ටේවි දුම්වට්ටම් තීරුව එකතුව තියෙන මේ 40 පමණයි. ඒ ආදි වශයෙන් අපි අනෙකුත් තීරුවල එකතු වුන් ටික ගත්තා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ගෙවීම් ජර්නලේ එකතු කරන්න. අපි මුදල් ගෙවීම් ජර්නලය එකතු කරමු. මුදල් ගෙවීම් ජර්නලේ ලද වට්ටම් තීරුව එකතු වෙනවා 70ක්. අපි එතන ඉඳන් දකුණු අතට ගියොත් ඔන්න ඔය විදිහට අපිට එක එක තීරු එක්කව කරන්නට පුළුවන්. හරි. දැන් අපි ලෙජරේට පිටපත් කිරීමයි ඉගෙන ගන්න යන්නේ. අපි මුලින්ම එනවා මුදල් ලැබීම් ජර්නලේ ඉගෙන ගන්න. මුදල් ලැබීම් ජර්නලේ දුම් වට්ටම් තීරු එකතුව කීයද? 40යි. දැන් අපි මේ දේවල් ටික ලෙජරේට පිටපත් කරන්නයි උත්සාහ ගනිමින් ඉන්නේ. අපි බලමු ඒ ටික ලෙජරේට පිටපත් කරන්න. හරි. දැන් අපි ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්න මේ උත්සාහ කරන්නේ. අනික ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්න අපිට සිද්ධ වෙන්නේ මේ ද්විත්ව සටහන් ක්‍රමය හරහා. දැන් මේ ගාන අන්තිනේ කරන බොහෝ දෙනා ද්විත්ව සටහන් ක්‍රමය ගැන යම් දැනුමක් තියෙන උදවිය. නමුත් මම මතක් කරන්න තමයි ද්විත්ව සටහන් ක්‍රමයත් මෙතෙන්ට ගත්තේ. රයිට්. අපි එකින් එකට බලමු. අපේ මුදල් ලැබීම් ජර්නලේ දුම් වට්ටම් තීරු එකතුව 40ක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්නේ මේ දුම් වට්ටම් පිටපත් කරන එක. දුම්වට්ටම් අපි පිටපත් කරන්න ඕන දුම්වට්ටම් ගිරුමට නේද? අපි දුම්වට්ටම් හර කරනවා දුම්වට්ටම් ගිරුමට. මේ බලන්න දුම්වට්ටම් ගිරුම මම 40ක් හර කළා. අපි කවද දිනේද දාන්නේ? අපි ඉන්න මාසේ අන්තිම දිනේ දානවා. අප්‍රේල් 30. මොනවා කියලාද ලියන්නේ? ණය ගැති පාලන කියලායි අපි ලියන්නේ. ණය ගැති පාලන ගිරුම කියලා ලියනවා. ණය ගැති පාලන ගිරුම කියලා ලියනවා. එතකොට දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි දුම් වට්ටම් ගිරුම හරකලේ කියලා. ඒකට උත්තරේ තව මොහොතකින් දෙන්න. අපි ණය ගැති පාලන ගිරුම මේ විදියට හර කරලා sorry අපි මේ විදියට දුම් වට්ටම් ගිරුම හර කරලා ණය ගැති පාලන නමින් අපේ ණය ගැති පාලන ගිරුම අපි බැර කරන්නට උන දුම් වට්ටම් කියලා. දැන් අපි හොයාගෙන යනකොට අපේ ණය ගැති පාලන ගිරුමක් තියෙනවා නම් ඒ ගිරුම මෙන්න මෙතන තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිරුම නේද? අපි ණය ගැති පාලන ගිරුම බැර කරනවා. අර කලින් දිනේමයි. කවද්ද කලින් දිනේ? මේ තියෙන්නේ අප්‍රේල් 30. අපි ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම. මොකද්ද ප්‍රතිවිරුද්ධ ගිනුම? ප්‍රතිවිරුද්ධ ගිනුම දුම් වට්ටම් ගිනුම. එහෙනම් නමට ලියන්නේ දුම් වට්ටම් ගිනුම කියලා. කීයක්ද අපි වටිනාකමට ලියන්නේ? අර වටිනාකමයි. කීයද අර වටිනාකම? මගේ මතකේ නිවැරදි නම් 40යි. ඕනනම් අපි ගිහිල්ලා බලමු 40ද අපි දුම් වට්ටම් ගිනුමේ ලිව්වේ. ඔව්. 40යි. අතිශය පැහැදිලි. දැන් අපිට අවබෝධයක් තියෙන්න තෝරන ඇයි අපි මෙන්න මේ විදිහට ගනුදෙනුව සටහන් කළේ? මොකක්ද මේ විදිය? දුම් වට්ටම් නිසා ඇයි අපි දුම් වට්ටම් ගිනුම හර කළේ? මේ බලන්න පුතේ, දුම් වට්ටම් කියන්නේ වියදම. දුම් වට්ටම් කියන්නේ වියදම. දැන් වට්ටම් දෙන්න දෙන්න වියදම් වැඩි වෙනවා. එතකොට වියදම් වැඩි වීම, මේ බලන්න වියදම් වැඩි වීම හර. ඒක නිසා දුම් වට්ටම් ගිනුම හර කළා. ඊගාමට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ණය ගැති පාලන බැර කළේ? දැන් ණය ගැති පාලන නොහොත් වෙළඳ ලැබිය යුතු දේ පාලන ගිනුම කියන්නේ ණය ගැතිය කියන්නේ අපේ වත්කම. ඒක ණය ගැතියන්ට අපි වට්ටම් දෙන්න දෙන්න මේ ණය ගැතිභාවය අඩු වෙනවා. ණය ගැතිභාවය අඩු වෙනවා. ණය ගැතිය කියන්නේ වත්කම. වත්කම් අඩුවීම බැර. බලන්න අපි වත්කම් අඩුවීම බැර කියලා දිගෙන ගත්තේ. ඔව් මේ වත්කම් අඩුවීම බැර කියලායි අපි ගණන් ගත්තේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි
ගිනුම් ගත කළා ලැබීම් ජනලේ සහ ගෙවීම් ජනලේ අපි දැන් තියෙන කරුණු වල දුම් වට්ටම් තීරුව ගිනුම් ගත කළා ඊට පස්සේ ලැබීම් ජනලේ අනෙකුත් විශ්ලේෂණ තීරු දැන් පිටපත් කරන්න වෙනවා අත්පිට විකුණුම් 8400 අත්පිට විකුණුම් වලින් අපිට සල්ලි ලැබිලා තියෙනවා 8400 නං අපිට මුදල් ලැබෙනවා නම් අපි මුදල් පාලන ගිරුව මොකද කරන්නේ අපි මුදල් පාලන ගිරුම හර කරමු අපි මුදල් පාලන ගිරුම 8400ක් හර කරනවා මොනවා කියලාද විකුණුම් කියලා අපේ ප්‍රතිවිරුද්ධ ගිනුම විකුණුම් ගිනුම දැන් බලමු අපි ගාව විකුණුම් ගිනුමක් තියෙනවද කියලා ඔව් මේ බලන්න මෙන්න මේ හරිය විකුණුම් ගිනුමක් තියෙනවා මෙන්න තියෙනවා නං ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම විකුණුම් ගිනුම කවද දිනේද දාන්නේ මාසේ අන්තිම දිනේ දාන්නේ ඒ කියන්නේ අප්‍රේල් 30 හරි එහෙනම් දැන් ඔයාට පැහැදිලි අත්පිට විකුණලා සල්ලි ආපු හින්දා මුදල් පාලන ගිනුම හරකලා මේ මුදල් පාලන හරකලා මොනවා කියලාද විකුණුම් කියලා එහෙනම් දැන් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ විකුණුම් ගිනුම බැර කරන්න රයිට් අපි විකුණුම් ගිනුම මේ තියෙන අපි බැර කරනවා දිනේ අප්‍රේල් මාසේ 30 අපි බලමු අපිට දිනේ හරියටම දා ගන්න පුළුවන්ද කියලා දිනේ අප්‍රේල් 30 මේක නෙදිනි හරි ඊට පස්සේ फॉर्मेट संबंध मिटन अभी एक निवरदिकरगम अरे अप्रैल विस्तरेट लिया प्रतिविरुद्ध गिनुमें अभी दाना प्रतिविरुद्ध गिनुम मुदाल पालन गिनुम मुदाल पालन गिनुम अरे वटिनाकम कीय प्रतिविरुद्ध गिनुम मुदाल पालन गिनुम वटिनाकम अभी लियन අත්පිට විකුණු ලාභිකේ වටිනාකම බලන්න වටිනාකම අපි මුදල් පාලන ගිනුමට මේ වෙද්දි හර කරලා තියෙනවා ඒ කාණමයි එන්නට උන 8400යි වටිනාකම 8400 මෙන්න බලන්න විකුණුම් ගිනුමේ අපි සටහන් කළා විකුණුම් ගිනුම බාර කළා අනිත් පැත්තට මුදල් පාලන හර කළා දැන් අපෙන් කෙනෙක් අහනවා ඇයි මේ විදිහට මුදල් පාලන හර කරා ඇයි අපි මුදල් පාලන හර කරා මුදල් කියන්නේ අපේ වත්කම වත්කම් වැඩි වීම හර මේ බලන්න එහෙම නේද කියලා මුදල් කියන්නේ වත්කම වත්කම් වැඩිවීම හර ඒක නිසා මුදල් පාලන හර කරා ඇයි අපි විකුණුම් ගිනුම බැර කළේ ඇයි අපි අපේ විකුණුම් ගිනුම බැර කළේ අපි විකුණුම් ගිනුම බැර කළාද ඔව් මේ ඔබට පේනවා මේ අපි විකුණුම් ගිනුම බැර කළා 8400 ඇයි විකුණුම් ගිනුම බැර කළේ ආයතනයක විකුණුම් කියන්නේ මොකක්ද විකුණුම් කියන්නේ කඩේ ආදායම එන 8400 එක බඩු විකුණපුවාම විකුණුම් කියන ආදායම වැඩි වෙලා තියෙනවා ඉතින් ආදායම් වැඩිවීම බැර නිසා අපි විකුණුම් ගිනුම බැර කරලා දා. ඒකත් පැහැදිලි. හරි. ඊට පස්සේ අපිට මොකක්ද තියෙන්නේ? අපි ඊගාවට යන්න උත්සාහ කරනවා ණය ගැති ලැබීම් විශ්ලේෂණ තීරුවට. මේ ණය ගැති ලැබීම්. ණය ගැතියන්ගෙන් සල්ලි ලැබිලා තියෙනවා 2210. කොහොම හරි කමන්නේ සල්ලි ආවා. එහෙනම් සල්ලි එනවා නම් මුදල් පාලන ගිනුම මොකෝ වෙන්නේ? මුදල් පාලන ගිනුම හර වෙනවා. හරි. දිනේට දාන්නේ මාසේ අන්තිම දිනේ මොනවා කියලාද ලියන්නේ ණයගැති පාලන කියලා. ණයගැතියන් ගින්නේ සල්ලි ආ. එහෙනම් අපි අපේ ණයගැති පාලන ගිනුම. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිනුමේ නම තමයි මෙතන ලියන්නේ. රයිට් අපි ලියමු මොකද්ද ණයගැති පාලන ගිනුම කියලා නේ. ණයගැති පාලන ගිනුම. ලියනවා ණයගැති පාලන ගිනුම. කීයද 2210. එහෙනම් මුදල් පාලන හර. අපිට සල්ලි හම්බුණා 2210. ණයගැති පාලන ගිනුම මොකෝ වෙන්න ඕන ණයගැති පාලන ගිනුම අපි බැර කරනවා අප්‍රේල් 30 දිනේ නේද ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම ලියන්නේ මොකද්ද ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම මුදල් පාලන ගිනුම කීයද වටිනාකම අපිට මතකයි 2210යි 2210යි එහෙනම් ණයගැති පාලන ගිනුම අපි බැර කරනවා දැන් 2210යි පැහැදිලිනේ කතාව දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී ඔය විදිහට මුදල් පාලන හරක මුදල් කියන්නේ වත්කම අපිට සල්ලි ලැබෙනවා කියන්නේ වත්කම් වැඩි වෙනවා වත්කම් වැඩි වීම හර නිසා මුදල් පාලන හර කළා මුදල් පාලන හර කරලා ණය ගැති පාලන බැර කරනවා ඇයි ණය ගැති පාලන බැර කළේ දෙහිහාමුතුරුනේ ණය ගැතියෝ කියන්නේත් වත්කම අපිට සල්ලි දෙන්න ඉන්න අයනේ ණය ගැතියෝ කියන්නේත් වත්කම දැන් මෙතෙන්දී ණය ගැතියෝ අපිට සල්ලි දෙනවා එහෙනම් ණය ගැතියෝ අපිට සල්ලි දෙනවා කියන්නේ ණය ගැති කියන වත්කම පහළ වැටෙනවා නායකති අපිට සල්ලි දෙන්න දෙන්න නායකති භාවයේ පහළ වැටෙනවා නායකති කියන වත්කම අඩු වෙනවා ඒතර වත්කම් අඩු වීම බැර දැන් අපිට ෂුවර් නැත්නම් අපි ගිහින් බලනවා වත්කම් අඩු වීම බැර අන්න වත්කම් අඩු වීම බැර නිසා
අපි ණයගැති පාලන කිරීම බැර කළා ණයගැතියන්ගේ සල්ලි ලැබෙති. හරි. මේ කිරුමටමයි වෙළඳ ලැබිය යුතු දේ පාලන කිරීම කියලා කියන්නේ. ඊකාවට අපි ලැබීම් ජාතලයේ දැන් අපි ඔන්න විශ්ලේෂණ තීරු දෙකක් දැම්මා නේද? අත් පිට විකුණුම් දැම්මා ණයගැති ලැබීම් දැම්මා ඊකාවට ආදාය. ආදායම් තීරු එකතුව 400. කොහොමරි කමන්නේ අපිට රුපියල් 400ක් ලැබෙන නිසා අපි මුදල් පාලන කිරීම හර කරනවා 400ක්. මුදල් පාලන කිරීම 400ක් හර කරනවා. මොනවා කියලාද අපි හර කරන්නේ? ආදායම් ගිණුම් කියලා. අපි හර කරන්නේ ආදායම් ගිණුම් කියලා. දිනයට දාන්නේ මාසෙ අන්තිම දින. හැබැයි දැන් ඉතින් හොඳින් මතක් තියාගන්න. ඇයි මුදල් පාලන හර උනේ? සල්ලි ලැබෙනවානේ. මුදල් කියන්නේ වත්කමක්, වත්කම් වැඩිවීම හර. එහෙනම් දැන් ආදායම් ගිණුම බර කරන්න ඕන. දැන් ඔයා හිතනවද දන්නේ ලෙජරි ආදායම් ගිණුම කියලා ගිණුමක් ගැහුවද කියලා? නෑ නෑ. අපි ලෙජරි ආදායම් ගිණුම කියලා ගිණුමක් ගහන්නේ නෑ. අපි මොකද කරන්නේ? මේ ආදායම් තීරුව නියෝජනය කරන අයිතමයන් වෙනුවෙන් වෙන වෙනම ලෙජර් ගිණුම් අඳින්න ඕන. දැන් මේ ගානේ වාසනාවට එක ගිණුමයි අඳින්න වෙන්නේ. මොකද ආදායම් තීරුව නියෝජනය කරන එක අයිතමයි. මොකක්ද ඒ අයිතමේ? ගෙවල් කුලී ආදායම්. එතකොට දිනේ අප්‍රේල් 6. එහෙනම් අපි ගෙවල් කුලී ආදායම් කියලා අලුත් ගිණුමක් අඳින්න ඕන. දැන් මං හිතන්නේ මං ගාව නැහැ ගෙවල් කුලී ආදායම් කියලා ගිණුමක්. මං ඒ ගිණුම අඳින්නට ඕන. රයිට්. මං ටක් ගාලා අඳින්නම්. ගිණුම මොකද්ද? ගෙවල් කුලී ආදායම් ගිණුම. රයිට්. අපි අඳිනවා ගෙවල් කුලී ආදායම් ගිණුම කියලා ගිණුම. ගිණුමේ නම ගෙවල් කුලී නේද? ගෙවල් කුලී ආදායම් ගිණුම. මොකද මේක අපිට ලැබෙන ගෙවල් කුලියක් ආදායම් ගිණුම. දැන් අපි මෙතනදි ප්‍රවේසම් විය යුතුම කාරණයක් තියෙනවා. අපි අපේ ගෙවල් කුලී ආදායම් ගිණුමේ දිනේ විදිහට දාන්නේ කවද්ද? දිනේ විදිහට දාන්නේ සත්‍ය දිනේ. ඔබ සත්‍ය වශයෙන්ම අපිට ගෙවල් කුලී 800ද කොහෙද නේද හම්බෙලා තිබේ? කවද්ද හම්බ? 400ක් නේ. මෙන්න මේ 400. කවද්ද සත්‍ය වශයෙන්ම හම්බුනේ? අප්‍රේල් 6. අප්‍රේල් 6. අප්‍රේල් 6 වටිනාකම 400. එහෙනම් අප්‍රේල් 6යි දිනේ දාන්න උනා ගෙවල් කුලී ආදායම් ගිණුම. මොන මං ගෙවල් කුලී ආදායම් ගිණුම ඇන්දා මේකේ අපි දිනේ දාන්නේ අප්‍රේල් 6. අට නෙමෙයි 6. මොනවා කියලාද ලියන්නේ? මුදල් පාලන ගිණුම කියලා. මුදල් පාලන ගිණුම. කීයක්ද වටිනාකම? 400ක්. 400ක් නේද ගෙවල් කුලී ආදායම් ආවේ? ඔව් 400. හරි. දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි මේ ගෙවල් කුලී ආදායම් ගිණුම බැර කළේ? හේතුව තමයි මේක වචනහර්සෙයිම තියෙන ආදායම. ගෙවල් කුලී ආදායම ලැබෙනවා. ඒ කියන්නේ ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩිවීම, ආදායම් වැඩිවීම, ආදායම් වැඩිවීම බැරනේ. ආදායම් වැඩිවීම බැර. අන්න ඒක නිසායි අපි ගෙවල් කුලී ආදායම් ගිණුම බැර කළේ. යත් පැහැදිලි. ඊට පස්සේ එන අපි ආදායම් තීරුවක් පිටපත් කරලා ඉවරයි. ඊගාවට අපි එනවා වෙනත් ලැබීම් තීරුවට. කීයක්? 3000ක් ඇවිල්ලා තියෙනවා. මොනවා කරලා හරි කමන්නේ 3000ක් ආවනේ. එහෙනම් මාසේ අන්තිම දිනේ දැම්මා මුදල් පාලන ගිණුම හර කරනවා වෙනත් ලැබීම් ගිණුම. වෙනත් ලැබීම් ගිණුම නේද? හරි. වෙනත් ලැබීම් ගිණුම කීයක්ද අපිට ආවේ? 3000ක් ආවා. 3000ක් ආවා. හැබැයි අපි වෙනත් ලැබීම් ගිණුම කියලා ලෙජර් ගිණුමක් විවෘත කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේ වෙනත් ලැබීම් තීරුව නියෝජනය කරන අයිතමයන් වෙනුවෙන් වෙන වෙනම ගිණුම් දහක්. දැන් මොනවද අපි වෙනත් ලැබීම් තීරුව නියෝජනය කරන්නේ? බැංකු ණය. එන අපිට සිද්ධ වෙනවා දැන් බැංකු ණය ගිණුමක් අදින්. හරි. අපි ලෙජරේට ගිහිල්ලා අදිනවා බැංකු ණය ගිණුමක්. මම හිතන්නේ මං ගාව නැතුව ඇති බැංකු ණය ගිණුමක්. මං ගාව බැංකු ණය ගිණුමක් නැහැ. මං ඉතාල විගස බැංකු ණය ගිණුමක් අදිනවා. මෙතනින් අදින්නම්කෝ. බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම. දැන් අපි බැංකු ණය ගිණුමේ ලියන්නේ මොන පැත්තේද? බැර පැත්තේ තමයි ලියන්නේ. හැබැයි මෙතෙන්දී ඔබ මතක් තියාගත යුතුයි අපි බැංකු ණය ගිණුමේ බැර පැත්තේ ලියන්නේ සත්‍ය දිනේ පාවිච්චි කරලා. හරි. මාසේ අන්තිම දිනේ නෙමෙයි සත්‍ය දිනේ. හරි. අපි ගිහින් බලමු අපිට බැංකු ණය විදියට කීයක් හම්බුණාද මෙන්න අපේ මුදල් ලැබීම් ජනලේ. බැංකු ණය විදියට අපිට ලැබිලා තියෙන්නේ 3000යි. මෙන්න මේ 3000 කවද්ද ලැබුණේ? අප්‍රේල් 15. එහෙනම් අප්‍රේල් 15 දිනේ අපි බැංකු ණය ගිණුම බැර කරනවා. 3000 අප්‍රේල් 15 දින. කොහොම අපි අඳපු බැංකු ණය ගිණුම මෙන්න මම බැර කරනවා මේක 3000 කවදා දිනෙන්ද? අප්‍රේල් 15 දිනෙන් තමයි බැර කරන්නේ. මොනවා කියලාද? මුදල් පාලන ගිණුම කියලායි අපි බැර කරන්නේ. හරි. දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි අපි බැංකු ණය ගිණුම බැර කළේ? ඒකට උත්තරේ බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. වගකීම් වැඩිවීම බැර නිසා
අපි බැංකු නැගිනුම බාර කරනවා. රයිට්. එතකොට දැන් අපි මුදල් ලැබීම් ජර්නලේ සියලුම දේවල් මේ වෙද්දි පිටපත් කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලේ පිටපත් කරන්න ලෙජරේට. අපි ඊගාව පියවරේදී මුදල් ගෙවීම් ජර්නලේ ලෙජරේට පිටපත් කරන්නට උත්සාහ කරමු. Then අපි මුදල් ලැබීම් ජර්නලේ පිටපත් කළානේ ඊගාවට අපි උත්සාහ කරනවා මුදල් ගෙවීම් ජර්නලේ ලෙජරේට පිටපත් කරන්න. එතන මුදල් ගෙවීම් ජර්නලේ පළවෙනි විශ්ලේෂණ තීරුව තමයි මේ ලදවට්ටම් විදිහට තියෙන මෙන්න මේ කියන 70,000 ලදවට්ටම් තියෙනවා 70,000. එතකොට අපි ලදවට්ටම් 70 කොහොමද පිටපත් කරන්නේ 70. අපි ලදවට්ටම් ගිනුම විවෘත කළ යුතුයි. බලමු අපි ලදවට්ටම් ගිනුමක් ඇඳලාද කියලා ඇඳලා තියෙනවා. අපි ලදවට්ටම් ගිනුමේ බැරපැත්තේ දානවා 70 දිනේ විදියට පාවිච්චි කරන්නේ මාසයේ අන්තිම දිනේ ඒ කියන්නේ අප්‍රේල් 30 දිනේ විස්තරයට අපි ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම ප්‍රතිවිරුද්ධ ගිනුම කියන්නේ ණය හිමි පාලන ගිනුම ප්‍රතිවිරුද්ධ ගිනුම කියන්නේ ණය හිමි පාලන ගිනුම හරි එතකොට දැන් මේ විදියට සටහන් කරපුවාම ලතවට්ටම් ගිනුම ඇයි බැර වුනේ පුතේ ලතවට්ටම් කියන්නේ අපේ පැත්තෙන් අපිට ආදායමක් අපිට වට්ටමක් ලැබෙනවනේ ඒක අපිට ආදායමක් එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ආදායම් වැඩි වීම බැර කියලා අන්න ඒක නිසා අපි ලතවට්ටම් ගිනුම බැර කරනවා 70ක් ලතවට්ටම් ගිනුම 70ක් බැර කරලා අපි ණය හිමි පාලන ගිනුම ඒ කියන්නේ මෙන්න මේ ගිනුම වෙලඳ කිවිසු දෙය පාලන එහෙම නැත්නම් ණය හිමි පාලන ගිනුම අපි හර කරනවා 70ක් අපි ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිනුම මොකද්ද ලදවට්ටම් ගිනුම හරිනේ දිනේට දාන්නේ කවදා දිනේද අප්‍රේල් මාසේ 30 දිනේ තමයි දාන්නේ මාසේ අන්තිම දින පැහැදිලි නේද දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි මේ විදිහට ණය හිමි පාලන ගිනුම හරකලි වෙළඳ ගිවිසු දෑ පාලන ගිනුම ඇයි හරකලි හේතුව තමයි ණය හිමියන්ගෙන් අපිට වට්ටම් ලැබෙන්න ලැබෙන්න අපි ණය හිමියන්ට ගෙවිය යුතු ප්‍රමාණය අඩු වෙනවා ණය හිමියෝ කියන්නේ වගකීම වගකින් අඩුවීම හර නේද වගකීම අඩු වෙනවා මේ බලන්න ණය හිමියන්ට වට්ටම් ණය හිමියන්ගේ වට්ටම් අපිට ලැබෙද්දී අපේ වගකීම අඩු වෙනවා ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා නම් වගකී අඩුවීම හර වගකින් අඩුවීම හර නිසායි අපි ණය හිමි පාලන ගිනුම එහෙම නැත්නම් වෙළඳ ගිනුම දෙය පාලන ගිනුම හර කලේ දිනේ දාන්නේ අප්‍රේල් මාසේ 30 හරි ඊට පස්සේ මම හිතන්නේ මෙන්න මෙතනත් අපේ දිනේ වැරදිලා තියෙනවා නේ දිනේ අපි දාන්න ඕන අප්‍රේල් මාසේ 30 දිනේනි අපි බලමු අප්‍රේල් මාසේ 30 හරි මෙන්න මෙතනත් දිනේ වැරදිලා තියෙනවා මෙතනත් අපි දිනේ දාන්න ඕන අප්‍රේල් 30 අප්‍රේල් 30 කියන්නේ මෙන්න මේ විදිහ. හරි. ඊට පස්සේ අපි ඒ පිටපත් කළේ ලදවට්ටම් තීරුව ඊට පස්සේ අපි එනවා අත්පිට ගණන් පිටපත් කරන්න. අත්පිට ගණන් වල එකතුව 8300යි. දැන් අපිට මුදල් 8300ක් අපෙන් එළියට යනවා. මුදල් 8300ක් අපෙන් එළියට යද්දී අපි මොකද කරන්න ඕනේ? අපේ මුදල් පාලන ගිනුම බැර කරනවා නේද අපි මුදල් පාලන ගිනුම 8300ක් බැර කරනවා අපේ සල්ලි එළියට යන දිනේ දාන්නේ මාසේ අන්තිම දිනේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 30 දිනේ තමයි අපි දාන්නේ අප්‍රේල් මාසේ 30 මොනවටද මේ සල්ලි ගියේ ගණුම් වලට නේද ඒක නිසා අපි ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම ලියන්නේ මොකද්ද ප්‍රතිවිරුද්ධ ගිනුම ගණුම් ගිනුම අපි ගණුම් ගිනුමේ නම ලියමු හරි මේ ටික අපි දර්ශනය වන ආකාරයකට හදාගත්තොත් ඔන්න ඔය විදිහටයි අපි ලියන්නේ. රයිට්. එතකොට අපි මුදල් පාලන ගිනුම 8300ක් බැර කළා අපෙන් සල්ලි එළියට යන නිසා ඊගාවට අපි මොකද කරන්න ඕන අපේ ගණුම් ගිනුම අපි 8300ක් හර කරන්න ඕන. අපි අපේ ගණුම් ගිනුම 8300ක් හර කරන්න ඕන. 8300 නේ මුදල් එළියට ගියේ. ඔව් අපි ගණුම් ගිනුම 8300ක් හර කරනවා. රයිට්. මේ විදිහට හර කරනවා. ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම මොකද්ද ප්‍රතිවිරුද්ධ ගිනුම තමයි මුදල් පාලන ගිනුම කවදා දිනේද දාන්නේ මාසේ අන්තිම දිනේ තමයි දාන්නේ කවද්ද මාසේ අන්තිම දිනේ කියන්නේ අප්‍රේල් 30 දිනේ තමයි අපි දාන්නේ හරි
එනවා. ඔන්න ඔය විදිහට අපි අත්පිට ගණන් තීරුව එකතුවත් පිටපත් කළා. දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි මේ අත්පිට ගණන් තීරුව එකතුව 3300 අපිට පේනවා? මේ 3300 ඇයි ගණන් ගිරුමට හරකලේ කියලා. ගණන් කියන්නේ කඩේ විකුණන්න බඩු ගන්න එකනේ ගණන් කියන්නේ. එතකොට ඇයි ගණන් ගිරුම හරකලේ? මේ විදිහට ඇයි හරකලේ? පුතේ ගණන් කියන්නේ අපේ වියදම. වියදම් වැඩිවීම හර. මේ බලන්න වියදම් වියදම් වැඩිවීම හර. ඒකයි අපි ගණන් ගිරුම හරකලේ. රයිට්. එතකොට දැන් ඔන්න අපි අත්පිට ගණන් තීරුවක් දැම්. ඊගාවට තියෙනවා ණය හිමි ගෙවීම් තීරුව. මේ බලන්න. ණය හිමි ගෙවීම් තීරුව එකතුව 2030යි. කොහොමරි කමන්නේ 2030 ණය හිමියන්ට ගෙව්වානේ. ණය හිමියන්ට 2030ක් ගෙවද්දී අපේ සල්ලි 2030ක් එළියට යනවා. සල්ලි එළියට යනවා කියන්නේ අපේ ණය හිමි පාලන ගිණුම කියලා ලියලානේ. ණය හිමි පාලන ගිණුම කියලා ලියලා අපි මොකද කරන්නේ? අපේ මුදල් පාලන ගිණුම බැර කර ගන්නවා මාසේ අන්තිම දිනේ. ඇයි? අපෙන් සල්ලි එළියට ගියා. සල්ලි එළියට යද්දී මුදල් කියන වක්කම අඩු වෙනවා. වක්කම් අඩු වීම බැර. ඒක නිසා ණය හිමි පාලන බැර කළා. ණය හිමි පාලනේ මුදල් පාලන බැර කළා. මුදල් පාලන බැර කරලා අපි ණය හිමි පාලන ගිණුම හර කරනවා. කොහොම අපේ ණය හිමි පාලන ගිණුම අපි බලමු. අපිට ණය හිමි පාලන ගිණුමක් අපේ ලෙජරේ තියෙනවද කියලා. ඇති. මේ තින් මෙන්න ණය හිමි පාලන ගිණුම අපි ඒ ගිණුම හර කරනවා. කීයක්ද අර ගෙවපු ගාන? කීයක්ද ගෙවලා තියෙන්නේ? මේ තින් 2030යි. 2030යි. මොකක් කියලාද ලියන්නේ? ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලියන්නේ. මොකද්ද ප්‍රතිවිරුද්ධ ගිණුම? ඇත්තරම ප්‍රතිවිරුද්ධ ගිණුම මුදල් පාලන ගිණුමනේ. එහෙනම් අපි මුදල් පාලන ගිණුම කියලා ලියමු. මුදල් පාලන ගිණුම කියලා ලියමු. හරි. කතාව පැහැදිලි නේද? මුදල් පාලන ගිණුම කියලා තමයි අපි ලියන්නේ. හරි. එතකොට දැන් කෙනෙක් අපෙන් අහන්න ඉඩ තියෙනවා මේ ඇයි ණය හිමියන්ට සල්ලි ගෙවද්දී ණය හිමි පාලන ගිණුම හරකලේ? අපි දන්නවා ණය හිමියෝ කියන්නේ වගකීම. ණය හිමියන්ට සල්ලි ගෙවද්දී වගකීම අඩු වෙනවා. වගකීම් අඩු වීම හර නිසා. මේ බලන්න වගකීම් අඩු වීම, මේ වගකීම් අඩු වීම හර නිසායි අපි මෙතන ණය හිමි පාලන ගිණුම 2030ක් හරකලේ. රයිට්. ඊගාවට අපේ ගෙවීම් ජර්නලේ අපිට තවදුරටත් තියෙන විශේෂණ තීරුවක් තමයි වියදම් තීරුව. වියදම් තීරුව එකතුව තියෙනවා 720ක්. එහෙනම් අපිට සල්ලි දැන් 720ක් අපෙන් ගිහිල්ලා තියෙනවා. මුදල් 720ක් අපෙන් එළියට ගියා නම් අපි මුදල් පාලන ගිණුම 720ක් බැර කරනවා. මොනවා කියලාද බැර කරන්නේ? මාසේ අන්තිම දිනේ දාලා වියදම් ගිණුම් කියලා ලියමු. ලියන්නේ අපි වියදම් ගිණුම් කියලා. වියදම් ගිණුම්. හරි. අපෙන් සල්ලි එළියට ගියා 720ක්. හැබැයි ඇයි අපි මුදල් පාලන බැර කළේ? සල්ලි එළියට ගියා. මුදල් කියන්නේ වත්කම, වත්කම් අඩු වීම බැර නිසා. හැබැයි අපි වියදම් ගිණුම කියලා ගිණුමක් ගහලා ඒ ගිණුම හර කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේ වියදම් තීරුව නියෝජනය කරන අයිතමයන් වෙනුවෙන් අපි වෙන වෙනම ගිණුම් ගහනවා. මේ බලන්න මුදල් ගෙවීම් ජර්නලේ වියදම් තීරුව නියෝජනය කරන අයිතමයන් තමයි මෙන්න මෙතන 300ක් විදුලි බිල. ඊට පස්සේ මෙතන 120ක් වේතන. මෙතන 300ක් ආයෙත් විදුලි බිල. එහෙනම් අපිට ගිණුම් අඳින්න වෙනවා විදුලි වියදම් ගිණුම සහ වේතන ගිණුම කියලා ගිණුම් දෙකක් අඳින්න වෙනවා. අපි බලමු එහෙම ගිණුම් අපි ගාව තියෙනවද කියලා. නෑ නේද? එහෙම ගිණුම් අපි ගාව නෑ. එහෙනම් අපිට ඉක්මනට අඳින්න වෙනවා ගිණුම් දෙකක්. හරි. අපි අඳිනවා එකක් විදුලි වියදම් ගිණුම, අනිත් ගිණුම වේතන ගිණුම. හරි. ඔන්න මම විදුලි වියදම් ගිණුම මෙතන අඳින්නම්. විදුලි වියදම් ගිණුම. ඊට පස්සේ දැන් අපි විදුලි වියදම් ගිණුම ඇතුලේ පිටපත් කරන්නට ඕන. අපි සල්ලි ගෙව්වනේ. අපි දන්නවා අපි ඒ වගේ වෙලාවක පාවිච්චි කරන්නේ සත්‍ය දිනේ. බලන්න අපි විදුලි වියදම් ගෙවලා තියෙන 300යි. මෙන්න මේ 300. කවද්ද මේක ගෙවපු සත්‍ය දිනේ? මේ බලන්න විදුලි බිල. කවද්ද ගෙවලා තියෙන්නේ? අප්‍රේල් 5. එහෙනම් අප්‍රේල් 5 දිනෙන් තමයි විදුලි වියදම් ගිණුම 300ක් හර කරන්නේ. අපි විදුලි වියදම් ගිණුම හොයාගෙන යන. මෙන්න විදුලි වියදම් ගිණුම 300ක් හර කරනවා. විදුලි වියදම ගෙව්වා. අපි ලියන්නේ මුදල් පාලන කියලා ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. මුදල් පාලන පාලන ගිණුම කියලා ලියන දිනේට දාන්නේ අපේ සත්‍ය දිනේ. සත්‍ය දිනේ තිබ්බේ අප්‍රේල් මාසේ 5 නේද? බලන්නකෝ අප්‍රේල් 5ද කියලා සත්‍ය දිනේ. ඔව්. විදුලි බිල මේ තින් අප්‍රේල් 5. ඊට පස්සේ මාට පේනවා මේ විදුලියක් ආයෙ ගෙවලා තියෙනවා 300ක් මේ තියෙන. ඒක 300 ගෙව එකවද අප්‍රේල් 30. එහෙනම් ඒ 300ක් අපි විදුලි වියදම් ගිණුමට හර කරනවා තවත් 300ක්. නේද? මුදල් පාලන කියලාම
මුදල් පාලන කියලා. හැබැයි ඒක ගෙවලා තියෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. අප්‍රේල් 30. ඊට පස්සේ තව ගිණුමක් අපිට අඳින්න තිබ්බ මම හිතන්නේ ඒ ගිණුමේ නම වේතන ගිණුම නේද? වේතන ගිණුම. අපි වේතනයක් ගෙවලා තියෙනවා. වේතන කියන්නේ සේවකයන්ට ගෙවන වැටු. රයිට් අපි තාත්කාලා වේතන ගිණුම නිර්මාණය කරගත්තොත් අපේ වේතන ගිණුම අපි වේතන ගිණුමක් යන්ද වේතන ගිණුමෙත් අපි ගෙවපු වේතනය සටහන් කළ යුතුයි. අපි බලමු කවද්ද අපි වේතන ගෙවලා තියෙන්නේ කියලා. මෙන්න අපේ මුදල් ගෙවීම් ජර්නලේ. මෙන්න මේ 120 තමයි ගෙවපු වේතනේ. කවද්ද ගෙවලා තියෙන්නේ? අප්‍රේල් 12. අප්‍රේල් 12. එහෙනම් අපේ වේතන ගිණුම අපි හර කරනවා අප්‍රේල් 12 තමයි 120ක් හර කරන්නේ. මේ තියෙන වේතන ගිණුම 120යි වේතනේ මුදල් පාලන කියලා. අප්‍රේල් මාසේ 12 වෙනිදා තමයි අපි මේ වේතනේ ගෙවලා තියෙන්නේ. නා අප්‍රේල් 12 දිනින් වේතන ගිණුම හර කරනවා 120. රයිට්. ඊට පස්සේ අපිට ප්‍රවිෂ්ට විය යුතුයි වෙනත් ගෙවීම් තීරුවට. මේ බලන්න අපිට තියෙනවා වෙනත් ගෙවීම්. දැන් මේ වෙනත් ගෙවීම් තීරුවේ 2500ක් ගෙවලා තියෙනවා. 100ක් ගෙවලා තියෙනවා. ටෝටල් එක ගත්තොත් 2600ක් ගෙවුවා. මේ වෙනත් ගෙවීම් 2600ක් ගෙවලා තියෙනවා. එහෙනම් 2600ක් ගෙවුවා නම් අපේ මුදල් 2600ක් එළියට ගියානේ. එහෙනම් මුදල් පාලන ගිණුම අපි බැර කරනවා 2600ක්. 2600. මොනවා කියලාද බැර කරන්නේ? මාසේ අන්තිම දිනේ දාලා වෙනත් ගෙවීම් ගින් නේද? වෙනත් ගෙවීම් ගෙවීම් ගිනු කියන්න බං. හරි. එතකොට ඔන්න අපි වෙනත් ගෙවීම් ගිනුම් කියලා 2600ක් මුදල් පාලන බැර කළා. හැබැයි අපි ලෙජරේ වෙනත් ගෙවීම් ගිනුම කියලා ගිරුමක් අඳින්නේ නැහැ. අපි ලෙජරේ මොකද කරන්නේ? මේ වෙනත් ගෙවීම් නියෝජනය කරන අයිතමයන් වෙනුවෙන් වෙන වෙනම ගිනුම් අඳිනවා. මොනවද තියෙන්නේ? එකක් මේ 2500. ඒ කියන්නේ මෝටර් රථයක් අරගෙන තියෙනවා 2500ක් අප්‍රේල් 14 වෙනිදා. හරිද? එහෙනම් අපිට සිද්ධ වෙනවා මෝටර් රථ ගිරුමක් අඳින්න නේ. අපි අඳිනවා මෝටර් රථ ගිරුම. හරි. අපි ඇන්දොත් මෝටර් රථ ගිරුම. අපි ඊට කඩිනමින් අඳිනවා මෝටර් රථ ගිරුම. මේ විදුලි වියදම් ගිරුම වගේම තවත් ගිරුමක් තමයි අපි අඳින්නේ මෝටර් රථ ගිරුම. අපි ගිරුම නම් කරගමු මෝටර් රථ ගිරුම කියලා. මෝටර් රථ ගිනුම ඒකම අපි ප්‍රවේශම් විය යුතුයි. මේ වගේ වෙලාවක අපි මෝටර් රථ ගිනුමේ ඒක හර කරනවනේ මුදල් පාලන කියලා. කීයක් අපි මුකට මෝටර් රථයේ වටිනාකම බලන්න මෙන්න මේ 2500 නේ. කවද්ද දිනේ? අප්‍රේල් 14. 2500යි මෝටර් රථ. එහෙනම් අපි අප්‍රේල් 14 දිනේ තමයි දාන්නේ. සත්‍ය දිනේයි දාන්නේ. අපි ලියනවා මුදල් පාලන ගිනුම කියලා 2500යි. එතකොට ඔබ අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. මේ වියදම් තීරුව නියෝජනය කරන අයිතමයන් වෙනුවෙන් ගහන ගිණුම් වලදී අපි පාවිච්චි කරන්නේ සත්‍ය දිනේ. ඒ වගේම වෙනත් තීරුව වෙනුවෙන් පාවිච්චි කරන අයිතමයන් වෙනුවෙන් අපි ගහන ගිණුම් වල පාවිච්චි කරන්නේ සත්‍ය දිනේ. හරි. මෝටර් රථ ගිණුමට අමතරව තව අපි වෙනත් ගෙවීම් 100ක් තියෙනවා. මෙන්න මේ 100 ඒ මොකද්ද 100? ගැනිලි. ගැනිලි. අපි ගැනිලි වෙනුවෙනුත් ගිණුමක් ගහනවා. ගැනිලි ගිණුමක් අපි විගස විවෘත කරමු 100ට. රයිට්. ඒ ගැනිලි ගිනුම අපි විවෘත කරන අතර වාරයේදී අපි මොහොතක් කතා කරමු. දැන් අපි පෙරදී ඇඳපු ওই මෝටර් රථ ගිනුම ඇයි අපි හරකලේ කියලා. ඒ මෝටර් රථ ගිනුම අපි හරකලේ. ඇත්තටම අපි මෝටර් රථ ගිනුම හරකරන්න හේතුව තමයි අපි මෝටර් රථයක් ගත්තා. එතකොට මෝටර් රථ කියන්නේ අපේ වත්කමක් නේ. අපි 2500ක මෝටර් රථයක් ගත්තා. මෝටර් රථ කියන්නේ වත්කම. වත්කම් වැඩිවීම හර නිසා අපි මෝටර් රථ ගිරුම හර කරනවා 2500. දැන් අපි මේ ගැනිලි 100 කවද්ද මේ ගැනිලි 100 කලේ? ගැනිලි 100 කරපු දවස් අපි හොයාගත්තොත් මෙන්න බලන්න අප්‍රේල් මාසේ 26 වෙනිදා තමයි ගැනිලි 100ක් කලේ. එහෙනම් අපි අපේ ගැනිලි ගිනුම හර කරනවා 100ක් නේද? මෙන්න මේ අපි අඳපු ගැනිලි ගිනුම අපි හර කරනවා 100ක්. කවද්ද දිනේ විදිහට දාන්නේ? අප්‍රේල් මාසේ 26 වෙනිදා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ගැනිලි කියන්නේ අයිතිකාරය තමන්ගේ ප්‍රයෝජනයට අරගෙන යනවා. එතකොට ගැනිලි කියන සහ ගැනිලි අතරම හිමිකම් කාණ්ඩය කියනවා. ගැනිලි නිසා වෙන්නේ හිමිකම් අඩු වෙනවා.
තොර ගැනිලිකිනුම හර වුණේ ඇයි ගැනිලිකිනුම හර වුණේ හිමිකම් අඩුවීම හර නිසා මේ බලන්න හිමිකම් නේ හිමිකම් අඩුවීම හර නිසා අපි ගැනිලිකිනුම හර කළා right ඔන්න එහෙමනම් අපි ලැබීම් චර්ලස ගෙවීම් චර්ල ඉතාම දීර්ඝ සාකච්ඡාවකදී සමස්තයක් විදියට හදලා ලෙජර් ගිනුම් වලට පිටපත් කරලා තියෙනවා දැන් අපිට පුළුවන් පොදු ලෙජරේ අපි විවෘත කරමු මේ මුදල් පාලන ගිනුම පුතේ තුලනය කරාට අනිත් ගිනුම් තුලනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ මුදල් පාලන ගිනුම තුලනය කළා වැඩි අගය දෙපැත්තටම දානවා ඊට පස්සේ මාසයේ අන්තිම දිනේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනස ශේෂය පහළට ගෙන ගියා කියලා දානවා වෙනස කියන්නේ මේ 1214010 බැරපැත්ත අපි ලියපු අයිතමයන් ටික අපි අඩු කරගෙන යනවා එතකොට එන වෙනස තමයි පාගේ ශේෂය වෙන්නේ මම හිතන්නේ 1260යි 1200යි 360යි අප්‍රේල් 30 දිනෙන් ශේෂය පහළට ගෙන ගියා අපි මේක මැයි මාසේ පළවෙනිදා දිනෙන් ශේෂය ඉදිරියට ගෙනියනවා මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට මුදල් ලැබීම් චැනලයක් මුදල් ගෙවීම් චැනලයක් හදලා ඒක ලෙජරේට පිටපත් කරගන්න හැටි අතිශයම පැහැදිලි ඊට පස්සේ අර අගරූ චෙක්පත් පිටපත් කරන හැටි අපි ඊගාව ඒකකයකින් කතා කරමු එහෙමනම් මෙච්චර වෙලා අපේ පාඩම අහන් හිටිය ඔයගලන්ට ස්තුතියි අනිත් අතට අපිට සහයෝගයක් විදියට කැමැත්තක් තියෙනවා නම් මේ Accounting with Booba කියන අපේ YouTube channel එක subscribe කරලා යන්න හරි බොහොම ස්තුතියි